sake kadavasa kamuna gassenawa mal sarage mal hi sar pahara vadinawa asata sak ekadavasa kamuna gassenawa mal sarage mal hi sar pahara vadinawa hippala pe mal tutila pani moranawa mulu lokema sana keliyak vela danenawa සමහරු දුක් වෙනවා ආහිමි වීම දරා ගන්න බැරිව අඬනවා හිතිය ගමන් තව ඇසකට ඇස හමු වෙනවා ආදරේ දැනෙනවා ආදරේ දැනෙනවා ආදරේට මුළු ලෝකෙම හිතසනවා ආදරේ දැනෙනවා ආදරේ දැනෙනවා ආදරේට මුළු ලෝකෙම හිතසනවා ඉතින් දහ ගාන අරගෙන ගෙවල් දහයකට පහලවකට ගියොත් ඉතින් දහ පහලොස් දහ කම්බෙලානේ නෑ ඊට වැඩි ඊට වැඩි අපෝ ලෝභ කුම්මැහියෝ තමයි දහ දෙන්නේ අනිත් දෙවුන් දෙතුන් දහහක් දෙනවා අපිත් හොඳ ලෝභයෝ තමයි උඹ හිතුවද මේ දහම දෙන්න ආවා කියලා ඈ මේකෙන් 500ක් අරගෙන ඉතුරු 500 මට දීයන් මහත්ය තිගන්නේද ඊට එහා ඒකත් මේ පොෂි ගන්නෝ මම ප්‍රේම් ගොනෝ පාට සිරියා මට අඳුර ගන්න බැරුව ගියානේ ඈ යකෝ මාර ඇක්ට් එකක්නේ දැම්මේ ඈ දැන් කැමරාවක් ඉස්සරහට ගිහලා ඔය ඇක්ට් එක දැම්ම නම් කෙලින්ම ලංකාවේ හොඳ නළුවෙක් වෙන්න තිබුණා ඈ මේ තියෙන්නේ කැමරාවක් දැක්ක ගමන් මගේ ඇක්ටිං හිඳෙනවනේ බා එහෙම තොලකට මෙහෙම වේගුලන්න ගන්නවා තොලකට වේලෙනවා කකුල් ගැහෙන්න ගන්නවා ඔබට කියන්නේ ගම් වතුර ආපු වෙලාවේ එක ප්‍රසන්ට කෙනෙක් වතුරේ මෙතෙන්ට බැහැලා මයික් එක මෙහෙම උස්සගෙන ජක්ක පක්ක ගහගෙන ආවා. ඇවිල්ලා මට මෙහෙම දික් කරලා ඇහුවා ඔයාට මොනවද කියන්න තියෙන්නේ කියලා. කැමරාව දැක්ක විතරයි මං 100 නැතුව වැටුණා යකෝ ගම් වතුරේ. රේ අම්මට වතුර වැටෙනවා 100 ආවා. මං කල්පනා කළා උඩාවත් මූ ආයි මොන හරි අන්න බලවන්නේ යටින්ම පීනලා ගියා. දැන් මෙතෙන්ට වෙලා කතා කර කර හිටියොත් ආච්චිට සැකෙ හිතෙන්න පුළුවන් එතුල්ට යමු. එතුල්ට යමු එතුල්ට යමු. මේ මේ අර හොල්මනද මෝ ඈ හොල්මන නෑ අර හොල්මනට ඉන්නේ කාද මේ ඔව් 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 අනේ
මේ අර එදාව ඩ්‍රයිවර් අය නේද? ඩ්‍රයිවර්? කමන්නේ. යා. මොකද්ද? මේ මං ඩ්‍රයිවර් කෙනෙක්. ඩ්‍රයිවර් කෙනෙක්. ඇයිදා කලින්ම ගියේ? මං තේත් හදාගෙන අයියව ගොඩක් හෙව්වා. මොනාදර ස්පීඩ් එක දැලිවි. ඇත්තටම ඔයාද කියලා බැලුවේ. ඔයා සමහරක් විතර පේන වෙලාවකට පේන්නේ නැහැ නේ අනේ. එහෙමද? මේ ඊවිලාවට වැඩි හිටිනවද? මං ඊවිලා මෙතන හිටියනම් ඔයාලට හොඳයි කියලා. ඒකෙම ඒ වුණාට ඔයා මේ ඉන්නෝ මේ නැහැ. හරියට හොල්මනක් වගේ. වාගේ මොනවාද හොල්මනක් තමයි. හොල්මනක්? සීත මෝසම් ගීත නැදෙන් චංචලයිලෝ දැන්නම් හඬ රුන්රුම් සිත සංසුම් ඕ සීත මෝසම් ගීත නැදෙන් චංචලයිලෝ දැන්නම් ඇයි ඇයි කියලා අහන්නේ මම මෙහෙම නටනට ඉන්නවද එක්කොත් එහෙම මට මේ වලව වෙන ඡන්දයෙන් වෙන්නේ හරි කතාවන්නේ ඔයාට කුස්සිය උයන්න පිහන්න කිව්වට නටන්න එපා කියලා නෑනේ ඔයා කියන්න නට නට හරි මම මෙච්චර රහට ඔයගොල්ලන්ට උයලා දුන්නනේ කියලා එහෙමත් නැත්නම් ඔයා කියන්න නට නට උයන එක තමයි ඔයාගේ විදිය කියලා ඒ වුණාට තින් වලව්වේ මෙච්චර අවුලක් වෙලා තියෙන වෙලාවේ මං නට නට ඉන්න එක හරි නෑනේ ඇයි මොකද්ද වලව්වට වෙලා තියෙන්නේ මේෂි නෝනගේ පංකජ බේබිගේ කසාදේ නතර වෙන තැනට වැඩ සිද්ධ වෙලා තියෙන්නේ. අපද බොල. ඇයි මේෂි නෝන කවුරුරි කොල්ලෙක් එක පැනලා ගින්ද? නෑ. පංකජ බේබි වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙලා. කවුද කෙල්ලෙ? ඔයා දන්න කෙනෙක්. මං දන්න කෙනෙක්. ඔයා නෙමෙයිනි. පිසු දානේ. අම්මනි කොහොමද? අර තරින් දින ඕනොත් එක්ක. තරින් දී කිව්වේ මේ. තරින් දී. අර ගුරුන්නාංශගේ දුව එක තමයි යාළ වෙලා තියෙන්නේ. මම යන්නම්. පස්සේ එන්න. ඒක කිව්වහම මොකද ඔයා කලබල වෙන්නේ? මේ ඔයාට යත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද මට ඇත්ත කියන්න අනේ එහෙම එකක් නෙමෙයි මම මේක ගිහලා ගුරුට කියන්න එපේ ඒ මිනිස්සයා මේ මොනවත් දන්නේ නැහැ ඔයා ඔව කියන්න යන්න එපානේ ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ විසඳගනී අන්තිමට ඒගොල්ලෝ හොඳ වෙයි හොඳ කරන්න ගිය ඔයා නරක වෙයි ඔයා අනිත් එක මේ අනුන්ගේ මගුල ගැන හොයන්නේ නැතුව අපි දෙන්නගේ මගුල ගැන හිතන්නකෝ අපේ මොන මගුලක්ද යනේ අපි දෙන්නගේ මගුල ඔයාට ඒක කිසි වමනාවක් නැහැ. වමනාවක් නැතිකම නෙමේ වස්තුවේ මට වෙලාවක් නැතිකම. වෙලාවක් නැතිකම නෙමේ මට කැමති නැතිකම. ආයේ ඔයා මාත් එක්ක කතා කරන්න එපා. මේ කෙල්ල මං කසාද බඳිනවා නම් මේ කෙල්ල මැරිලා මන් ළඟට එන්න එපා. මං කොහොමද ඉතින් ඕකේ යට තේරුම් කරලා දෙන්නේ? අම්මගේ කෙල්ල තරහ වුණාම වචනයක්වත් කියලා යාළු කරගන්න කිසිම උනාවක් නැහැ. මුන්නම් පුදුම කෙල්ලෝනේ. ඒ මුන් බලන්නකෝ. මුන් අපිත් එක තරහ වුණාම මුන්ගේ හිතේ තියෙන බලාපොරොත්තු අපි ඇවිල්ලා ෂේප් වෙයි කියලා. අනේ භූතෙක් වෙච්ච මට මේක මෙහෙම තේරුම් ගන්න අමාරු නා. මනුස්සයෙ වෙච්ච දැන් ඉන්න කොල්ලන්ට කොහොම තේරුම් කරන්න මේකනේ මාගේ මතකේ ඔබේ රුව ඇඳි සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මාහදේ සැරිසරයි මාගේ මතකේ ඔබේ රුව ඇඳී සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මාහදේ සැරිසරයි හලෝ අපිත් මේ ගින්න ආච්චියෙක් නිකිල කිසි ගානක් නැතුව හිටිය. හැබැයි මේ ආච්චි ලේසි පාසු කෙනෙක් නෙමේ. පාකින් යෝ ඕන් රිස්. මේ 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 ඕවා කීව කිව නැතුව ඔබ බීපල්ලා. ආන් අරේ කොහෙද යන්න රෙඩි වෙනවා. උඹලට මුලිච්චු වුණොත් එහෙම ආයෙත් උඹලත් සුම් මම සුම් ඈ. මට නම් කරන්න දෙයක් නැහැ. බීපල්ලා කො ඉක්ම ඉක්ම බීපන් කොටෝ. හලෝ හලෝ මම රුමේෂි කතා කරන්නේ. ආ රුමේෂි මං සඳ ඡාය. මට පංකජයිට ටිකක් කතා කරන්න ඕනේ. අනේ සෝරි අයියා නම් දැන් ගෙදර නැහැ. එයා ගියා එයාගේ ගර්ල්ව හම්බෙන්න. ආ අද එයාව හම්බ වෙන්න ගියාද? ඔව් ට්‍රිප් එක ගිහිල්ලා අත කඩා ගත්තට පස්සේ තරින්දිව හම්බුනේත් නැහැ කියලා හරි හිත අමාරුවෙන් හිටියේ. ඔන්න ඒ පාර අද උදේම ගියා ඒව හම්බෙන්න කියලා. හරි. අයියා ආවම මට කෝල් එකක් ගන්න කියනවාද එහෙනම්? හා මං කියන්න. එයා ඉතින් ගන්නව නම් ගනින්නේ නේද? ගන්නව නම් ගනින්නේ කිව්වේ. ඇයි අයියා මාත් එක්ක කතා කරන්නේ නැහැ කියලා කිව්වද? අපේ අයියා ඉතින් නොකිරෙන දේවල් වලට මහන්සි වෙන්නේ නැහනේ. රුමේෂ් මට හිතන විදිහට හොඳම දේ තමයි. ඔයා යාලට පාඩු ඉන්න දීලා ඔයාගේ අර චන්ඩි බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ඔයාගේ අනාගතය ගැන සැලසුම් කරන එක. ඔයා තාම මාත් එක්ක තරහෙන් නේද ඉන්නේ නංගි? මගේ තරහෙන් වැඩක් නැහනේ. මේ මටත් ගොඩක් වැඩ තියෙනවා. අයියාවම් කියන්න. අනේ නංගි. මට පංකජයව හම්බෙන්න ඕනේ. මට යතක ටිකක් කතා කරන්න තියෙනවා. මන් නොහිටින්න කතා කරන්නවත් කෙනෙක් ඉතුරු වෙන්නේ නැහනේ. හරි හරි. මං හවස් වෙලා ගන්නම්කො. ආ මට කමක් නැහැ. අයියා හිටියොත් කතා කරනවා නම් කතා කරයිනේ. එහෙනම් මං තියෙනවා. අපේ ඩැඩීලා මේ වෙඩින් එක ගැන ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නේ නංගි. අපේ අප්පච්චිලා අපේ අයියාගේ ජීවිතය ගැන තමයි වැඩිපුරම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඒ වෙච්ච කිසිම දෙයකට මම සම්බන්ධ නැහැ කියලා මම ඔයාට කිව්වනේ. ඔයා සම්බන්ධ වුණා නැත්නම් ඔයාට සම්බන්ධ කෙනෙක් නිසානේ අයියා විනාශ වෙන්න ගියේ රුමේෂි. මං නම් කැමති අයියට ගැළපෙන විදිහ කෙල්ලෙක් ඉන්නවට. කොටින්ම කියනවා නම් එයාට ඔයා වගේ සංකර කෙල්ලෙක්ව හරියන්නේ නැහැ. එයාට හරියන්නේ තැම්පත් කෙල්ලෙක්ව. රුමේෂි ඔයාට හරියන්නේ අර වගේ කොල්ලෙක්වම තමයි. දවසක යා මිනි මෙරුමක් කරොත් ඔයාට පුළුවන් පොෂ් විදිහට ඇඳගෙන බත් එකකුත් බැඳගෙන ආව බලන්න යන්න. මං තියන්නම් නංගි. ඔයාට ඔය විදිහට රිද්දන්න මම වැරද්දක් කරලා නැහැ. මේ තරින්ද කොහෙදද අයියව හම්බ වෙන්නේ? අර අයියා යන ජිම් එක ළඟදද? ඔව්. එනවා මන් තිබ්බා. බයි. දැන් හරි. කෙල්ලෝ හොයලා බලන්නේ යන්න මට දුන්නේම නැහැ. දැන් හරිනේ. දැන් සනීපයිනේ. දැන් ඉන්නකො සන්තෝෂෙන්. මත්තෝ මොකද බෝල මේ තනියම කියවන්නේ? මොකද වෙලා තියෙන්නේ? මං කොච්චරවත් ඇහුවද ගිහින් බලන්නද කියලා යන්න දුන්නේම නැහැ. කෙල්ලට ඔහොම නස්පැත්තියක් වෙන්නේ නැහනේ. පරාදේ. මේ කියන දෙයක් හරියට ගියපම් බම් මට මේ සුරයක් මතුරන්න තියෙනවා. බබට එහෙම සුර මතුර හිතාන්. අන්න කෙල්ලව හොරු ගිනියනවා. මොකද්ද මගේ කියාපු හරුපේ? ඇත්ත කියාපං
මගේ කෙල්ලට කරදර ඇද්ද? කෙල්ල කොල්ලෙක් එක්ක යාළු වෙලා. කෙල්ලෝ ඉතින් යාළු වෙන්න ඕන කොල්ලෝ එක්ක තමා. ඒ වුණාට ඉතින් කවුද කින්ද මන්ද කියලා හරියට දන්නේ නැතුව ඔයල බලන්නත් බෑනේ. කවුද දන්නේ මේ යාළුකමට කතා කරුවද කියලා. මම වලව්වට ගිය වෙලාවේ තාරුණේ ඉඳගෙන කිව්වේ මේ පංකජ බේබිගේ කසාද කැදෙන්න යනවා එයා තරිඳි එක්ක යාළු නිසා කියලා. එහෙම කිව්වේ. ආයෙත් කියපම් බලන්න ඒ හරුපේ. වත්තුවා මේ කතාව බොරුවක් වෙලා හැම තිබ්බොත් ඔබ දැනගනි මම ඔබට කරන හරිය. වෙස්ස හරිය දුවගෙන් අහගන්න. මන් දන්නේ මොනවෙ මොනව වෙයිද කියලා. මුළු වලව්වේ සෙත් එකම මාර තරහෙන් ඉන්නේ ඈ. මන් දන්නේ ගුරුතුමන මොනව කරයිද කියලා. මන් දන්නේ මට කරන්න දෙන්න. මට මොනව කරන්නද? මට බය. මගේ අහිංසක කෙල්ලට මොකක් හරි කරදරයක් වෙයිද කියලා. මේ කන දෙයක් ඉක්මනට කරන්න වෙයි ඈ. ඒගොල්ලෝ ඉස්සර වෙන්නේ ඉස්සෙල්ලා අපි ඉස්සර වුණොත් හොඳයි. නැත්නම් මල හොණ්ඩරයක් වෙලා නතර වෙන්නේ. බලන්නකො. කෙල්ලගේ වෙනසක් වෙලා තිබට මං හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙලා කියලා. මේ හැම එකටම වැරදිකාරය තෝ තමා. බලපන් තෝ දාන්නේ ලෙඩ මගුලයි. ඒ හැම කතාවක්ද? මන් නිසා මොකද වෙලා තියෙන්නේ? ඔබ නෙවෙයිද මේ පංකජ බේවිව මේ දේවාලයට අරගෙන ආවේ? බයින්ද තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. යකෝ මේ කතරට හින ගහන්න එපා. කොහේ ගියත් අපේ වැරදිමනේ කියන්නේ. පංකජයව බේරගෙන අපි නම්බුව ගම්මු කියලා කිව්වට මං කිව්වද කෙල්ලට උත් එක යාළු වෙන්න කියලා. මාර කතාවනේ මේක. එහෙනම් අපි කන්න දේවල්නේ වැරදි. මීට පස්සෙ මං කිසි දෙයකට උදව් කරන්නේත් නෑ බලන්නෙත් නෑ ඔය පැත්ත බලාට. එන ගාපා. අනේ ඉතින් හිතේ වේදනාවට යමක් කියුණාට ගණන් ගන්න එපා කොල්ලෝ. දැන් කරන්න තියෙන්නේ තරින්දිට කරුණ කාරණා පැහැදිලි කරලා දීලා ඒක හිතින් අයින් කරගන්න කියන්නේ. එයාට ගැන පංකජට කතා කරලා අනේ අයිය මං හීනකින්වත් ඔය වගේ දෙයක් හිතුවේවත් නෑ. මං හරි නිර්මල කෙනෙක්. මට කවදාකවත් ඔහොම දෙයක් ගැන හිතන්නවත් බෑ. අපි හැමදාම සහෝදරයෝ වගේ ආශ්‍රය කරමු. අන්න එහෙම කියන්න කියලා කියන්නේ. ඉතින් අයිය එහෙම කියන්නේ. දැන් හුඟක් කෙල්ලෝ කොල්ලෝ අතරින් ඔහොම කියලා තමයි. හරි හරි මං ඒක බලා ගන්නම්කෝ. ඔන්නම් මං ගෙහින් බලලා එන්නම්. මට ප්‍රශ්නයක් නෑ. මාව පේන්නෙත් නෑනේ. නෑ 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 නෑ. ඕන්නෑ. මං ඒ ගැන බලා ගන්නම් කියලා කිව්වන්නේ. බොය හිටියා වගේ හිටහන්කෝ. හරි හරි. ඕන්නෙත් නැත්නම් ඕන්නෑ. මාව සැක කර කර හිටහන්. අර බුරුමිත වගේ හිටපු එකව සැක කරේ නෑ. දැන් හරිනේ. දැන් ඉතින් ප්‍රීතිනේ. ආ ප්‍රීති දලාසේ. මං ගියා. හරියන්නේ මට උදව් කරන්න. මං දැන් මේ වාගේ පැත්තේ ඥාතින් ලිස්ට් එක හදන්නේ. පොඩ බලන්නකො කෙනෙක් හරි මිස් වුණා. ගොඩි මට ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා මේ. හැබැයි ඔයා කලබල වෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ඕනේ. ආ මාව බඳින්න කැමති කිව්වෙලිත් මං කලබල වුණේ. බෝම්බයක් ගැහුවත් කලබල වෙන්නේ. කම්මලේ බල්ලට හෙන ගැහුවත් දැන් කලබල වෙන්නේ. විහිළු නෙවෙයි ගොඩේ පොඩ්ඩක් අහන්නකෝ. හරි හරි ඉතින් ඔයා මේ කතා කරන ගමන් මම බලන්න ඉන්නේ කියන්න. මේ ඒ පාර මේ කසාදෙට මේ පංකජ පුතා අකමැති වෙන පාටක්ලුනේ තියෙන්නේ. මොකක්? එවනකුණු හර්පයද? ඈ මේ සේරම දිවල් ඇස්සේ කළා. හරි 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 දැන් ඔයා කලබල වෙන්නේ නැහැ කියලා කිව්වනේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඈ මොකද ඒකට හේතුව? අපේ කෙල්ලේ කොල්ලන්ට මොනවා හරි කියලාද? මොකද්ද වෙලා තියෙන්නේ? දැන් හැමදේම ගානට නූලට සෙට් වෙලානේ තිබුණේ. මමත් හරියටම ඇත්ත නැත්ත දන්නේ නැහැ. හැබැයි පංකජ කියලා තිනෝ යාට වෙන ගර්ල් කෙනෙක් ඉන්නවා කියලා. අපි විහිළු නේද කරන්නේ? ඈ මගේ ඔළුව අවුල් කරන්න එපා. මොනවද මේ කියන්නේ? ඒ කියන්නේ ගොඩේ රුමේෂිත් අවුල් වෙලා ඉන්නේ. හරි මම දැන් ලක්ෂ්මන්ට කතා කරලා අහන්නම් මේ කොල්ලට කෙල්ලෙක් ඉන්නවා නම් මොකටද මේ මගුල් ජෝඩු කරේ කියලා. මේ
එකෙක්කෙනා කියන කතා මොකටදනේ අහන්නේ? අනිකේ මනුස්සයෙක් එක්ක මට කිසිම තරහක් නෑ. මගේ දුව පදිනේ පංකජ. ඒක තීන්දුව. ඒක වෙනස් වෙන්නේ නෑ. අපරාදේ. මන්නම් කියන්නේ පංකජ බේබිට ඒ කාලෙම කරාටි පන්ති යන්න තිබ්බේ. අය අප්පච්චිට ගහන්න පුරුදු වෙන්නේ? නෑ නෑ නෝනා. ඇයි දැන් නෝනා කිව්වේ ගුටි කන්නත් පුරුදු කරනවයි කියලා? එතකොට තින් ගුටි කෑවත් ගානක් නැතු වෙයිදී. මං කවුද කියන එක උඹට අමතක වුණානේ? යකෝ අපි දුප්පත් මිනිස්සු බං. තමන්ගේම දේවාලයක් තියදී අපි මේ පිට මිනිස්සුන්ට කියලා වැඩ කරගන්නේ. මාත් අප්පච්චි මේ කියවන්නේ. මං කියන්නේ මොකද්ද කියලා පංකජට හොඳටම තේරෙනවා.